ස්වාමීන් වහන්ස, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් මේ පවතිනා වූ ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද කියලා කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. නෝනා, ඒක අපේ අසද්දාවේ ප්‍රශ්නයක්. මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් විදර්ශනාමය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල බැසගෙන යම් අදිෂ්ඨානයක් ඇති කරගත්තද මම ඒ දේවල් සාක්ෂාත් කරගත්තා. ඒ මගේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා මම ඒ විශ්වාසය තුල මගේ අවශ්‍යතාවයන් මම සපුරා ගත්තා. ඒ නිසා ගිහි පින්වතුන්ලා බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්න නෙමෙයි. ලෞකික සැපේ බලාපොරොත්තු වෙන්නේ. ඡන්දදායකය බලාපොරොත්තු වෙන්නේ ලෞකික සැපේනේ නේද? එහෙනම් ලෞකික සැපේ ලබන්න නම් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයක් තියෙනවා. අන්න මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ලැබෙන්නේ කොහොමද කියලා ඔබ හිතන්න එපා. ලැබෙන්නේ කොහොමද කියලා හිතන්න එපා. සද්ධාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්න. දේශපාලනය කරන නායකයාගේ පටන් ඡන්දදායකයා දක්වා ශක්තිමත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්න. ශක්තිමත් සම්මා දිට්ඨිය තුල ඉන්න. ඒතොර ශක්තිමත් සම්මා දිට්ඨිය තුල ඉන්න කෙනා එයාගේ මුල්ම ශක්තිය මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. ඒතොර තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉන්න කෙනා දකිනවා බුදුරජාණන් වහන්සේ තුල විශ්වාසයක් තිබ්බා. මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න නම් ශක්තිමත් රජෙක් ශක්තිමත් පාලකෙක් සිටිය යුතුයි කියලා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමා අරමුණු කරගෙන බිම්බිසාර රජතුමාගේ දැනුම් දීමෙන් විනය කාරණයා ප්‍රාතිමෝක්ෂයට එකතු කරන්නේ කිසිම යුද බටේ නීතියානුකූල විවත් කරන්නේ නැතුව පැවිදි කිරීම තහනම්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැවිද්ද ගැන නෙමෙයි බැලුවේ, රාජ්‍යයේ සුරක්ෂිත භාවය. දොරේ රාජ්‍යයේ සුරක්ෂිත භාවය රැකුණොත් පමණයි සංඝ සමාජය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ වුණත් නිරේතුරුවම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා උදෙසා ශක්තිමත් පාලකෙක් ශක්තිමත් නායකෙක් රාජ්‍යයකට අවශ්‍යයි කියන තැන හිටියා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් අපේ නායකයෝ දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වන ආකාරයේ නායකෙක් බවට පත් වෙන්න. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලක්ෂණයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා ඒ චිත්තය ඇති කරගන්න. මම මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ සිංහල ජාතිය ආරක්ෂා කරන ශක්තිමත් නායකෙක් බවට පත් වෙනවා. අන්‍ය ආගම් ආරක්ෂා කරන අන්‍ය ආගම් වල ජනතාවගේ ආගම් නිදහස ගරු කරන නායකයෙක් බවට මොකද්ද? සම්මාදිට්ඨියේ ලක්ෂණයක්. සම්මාදිට්ඨියේ ලක්ෂණයක්. ඒ සම්මාදිට්ඨියේ ලක්ෂණය ඇති වෙච්ච තැන ඊළඟට එයා කර්මය කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා. එයා යහපත් දේ යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දේ අයහපත් විපාකයක් කියලා දකිනවා. එයා අයහපතට යන්නේ නැහැ. එයා රංචු ගහන්න, කැරලි ගහන්න, ගහන්න, මරන්න, විනාශ කරන්න ඒවට යන්නේ නැහැ. එයා දන්නවා ඒක අයහපත් දෙයක් කියලා. එයා යහපත් දේ තුලින් ක්‍රියාත්මක වෙනවා. තේන්න. එයා යමක් විවේචනය කළ යුතු තැනදී මෙත් සිතින් විවේචනය කරන සූපත් වේවා කියලා. විරෝධය පෑ යුතු තැනදී මෙත් සිතින් විරෝධය පානවා සූපත් වේවා කියලා. සටන් කළ යුතු තැනදී මෙත් සිතින් සටන් කරනවා සූපත් වේවා කියලා. එයා කොතනකවත් අකුසලයකට යන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වෙච්ච සුන්දර යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධයේ උනේ දුටුගැමුණු රජතුමාත් එලාර රජතුමාත් අතර. ඒක මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල වුණ සුන්දර යුද්ධයක්. එතෙන්දී දුටුගැමුණු රජතුමා එලාර රජතුමන්ට යුද්ධයට ආරාධනා කරන්නේ, ද්වන්ද සටනට ආරාධනා කරන්නේ සුවපත් වේවා කියලා චිත්තය ඇති කරගෙන. ඒ දෙන්නා මෙතන ද්වන්ද සටනක් යනවා. ඒ ද්වන්ද සටන යන්නේ දුටුගැමුණු රජතුමා සුවපත් වේවා කියන චිත්තය ඇති කරගෙන. කාටද? එලාර රජතුමාට. තේන්නේ? ඒ ද්වන්ද සටනේදී එලාර රජතුමා මැරිලා වැටෙනවා. වැටෙන මොහොතේ දුටුගැමුණු රජතුමා සුවපත් වේවා කියන චිත්තයයි ඇති කරගත්තේ. එලාර රජතුමා මැරුණාට පස්සේ නීතියක් පනවනවා රජතුමාගේ මේ දේහයට නැත්තම් ස්මාරකයටත් ගරු කරන්න ඕනේ කියලා සුවපත් වේවා කියන චිත්තයමයි ඇති කරගත්තේ. යුද්ධයක් සිද්ධ වුණා. ද්වන්ද සටනක් සිද්ධ වුණා. ඒ සටන නිසා මේ දක්වා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වුණා. ඒ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙලා ඒ ද්වන්ද සටන කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉදීමි. ඒක ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. සටන කළත් කොතනකවත් සම්මා සංකප්ප දුර්වල කරගත්තේ නැහැ. හිංසාවක් කරනවා කියන චේතනාවක් තිබ්බේ නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා, මේ සිංහල කමේ ආරක්ෂා උදෙසා කියන චේතනාව විතරයි තිබ්බේ. ඒ චේතනාව තිබ්බේ මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්තොත් නෝනා තව දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් සුගතිය කරා යවන්න පුළුවන්. උතුම් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයන්ට පත් කරන්න පුළුවන්. එදා දුටුගැමුණු රජතුමා ඇති කරගත්තා වූ ඒ සම්මා සංකප්පයන් තුළ ඇති කරගත්තා වූ චිත්තය නිසායි නෝනා මේ මොහොතේ මම මේ ධර්මයේ දේශනා කරන්නේ. එදා ඒ මොහොතේ
එවැනි දෙයක් සිද්ධ නොවුනානම් නෝනා සමහර විට අද මේ සම්මා සම්බුද්ධ ශාසනය අපේ රටේ නැති වෙන්න පුළුවන්. මේක මේ දකුණු ඉන්දියාවේ කොලනියක් එහෙම නැත්නම් සුදු ජාතිකෙන් කොලනියක් බවට මේකපත් වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුලින් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ ලෞකික සැපේ ලැබෙනවායි කියන විශ්වාසයෙන්. ඒ ලෞකික සැපේ ලැබෙන විශ්වාසය කියන තැනින් සම්මා දිට්ඨි අර්ථයන් ශක්තිමත් කරගෙන සම්මා සංකප්පයන් අපි ශක්තිමත් කරගන්න. ඔතනකවත් ද්වේෂයෙන් වෛරයෙන් හිංසාකාරීව අපි ඉදිරියට ආයිතු නැහැ. එවැනි ඉදිරියට යන යන මොහොතක් පාසා අපිට සම්මා සංකප්පයෙන් අපි දුර්වලභාවයට පත් වෙනවා. එතකොට නිරේතුරුව අපි සීලය තුල ආරක්ෂා වෙන්න ඕනේ. සීලය තුල ආරක්ෂා වෙන මොහොතක් පාසා අන්න අපේ තව තව කුසල් ශක්තිය වැඩෙනවා. මේ ආකාරයෙන් ඔබ හිතන්නේ යම් අරබුදයක් රට තුල තියෙනවා නම් එක පැත්තක ඉන්න පිරිසගේ කුසල් ශක්තිය වැඩි වෙනකොට පිනේ ශක්තිය වැඩි වෙනකොට නෝනා රටට තියෙනා වූ අනතුරුදායක තත්වයන් තියෙනවා නම් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ ඒවා කොයි ආකාරයෙන් හෝ තුනී වෙලා යායි කියන විශ්වාසය. මහා කළු වලාවක් ඇවිල්ලා වහින්න ඔන්න මෙන්න තියෙද්දි මහා සුළඟක් ඇවිල්ලා අර කළු වලාව ගසාගෙන යනවා වගේ නෝනා අපි ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තිමත්ව බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් මාර්ගය තුල හිටියොත් නෝනා කවදාක්වත් ඔය වෙන්න තියෙන විනාශයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි මේ වෙන්නා වූ තියෙන්නා වූ බාධක නිසා අපි විනය කාරණා බිඳගෙන, අපි සිල්පද බිඳගෙන, අපි අකුසල් මූලයන් වඩමින් තව තව මේවාට එරෙහිව යන්න ගියොත් නෝනා තව තව ජනතාවගේ අකුසල් පක්ෂය දෙපාර්ශ්වයේම අකුසල් පක්ෂය දුර්වල වෙනවා. දෙපාර්ශ්වයේම දුර්වල වෙනවා. ඒ නිසා නිරේතුරු අපි තුල ධර්මයේ කෙරේ විශ්වාසයක් තියෙනවා. මොකද ඊළඟට බලයට එන නායකයාත් මේ වගේ නම් නොනා ඒ නායකත්වෙන් තේරුම නැහැ. ඒතකොට එයා ගුණාත්මක භාවයට පත් වෙන්න ඕනේ. ඒතකොට එයාව ගුණාත්මක භාවයට පත් කරන්නේ කවුද? ආරෂ්ඨාංගික මාර්ගය විසින්. ඒ ගුණාත්මක භාවය සමස්ත ජාතියේම යම් පමණකට ගුණාත්මක භාවයක් ඇති කරලා දෙන්න පුළුවන්. ධර්මයේ ගැනීම මම විග්‍රහ කළේ. ඔබ අහපු ප්‍රශ්නේ ධර්මානුකූලව දෙන්න තියෙන විග්‍රහය. මේ ප්‍රශ්නෙට නොනා රටේ මොන ප්‍රශ්න ඇති වුණත් අපි මුදල් අරමුණු කරගෙන පිණ්ඩපාත යනවායි කියන කාරණාවලින් නම් මේ ප්‍රශ්න වලට කවදාකවත් විසඳුමක් නම් ලැබෙන්නේ නැහැ. මොකද අපි දක්ෂ වෙන්න ඕනේ රටට අනතුරක් තියෙනවා නම් තව තව ශක්තිමත් සීලය තුල ආරක්ෂා වෙන්න. තව තව ශක්තිමත් සීලය තුල ආරක්ෂා වෙන්න. තව තව ශක්තිමත් ගිහි පිංගතුල්ලා සිල්පද පහ තුල ශක්තිමත් වෙන්න. කුසල් මූලයන් තුල ශක්තිමත් වෙන්න. ඒ ශක්තිමත් භාවය තුල අපිට විශ්වාසය තියෙන්න ඕනේ. අපේ අකමැති දෙයක් අපිට තියෙනවා නම් ඒ දේවල් අපෙන් පහව යාවි කියන විශ්වාසය අපි තුල ඇති වෙනවා. ඒ විශ්වාසයක් ඒක සද්ධා විසින් නැති කරගන්නා විශ්වාසයක්. නමුත් අපිට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ විශ්වාස නැත්නම් අපි යන්නේ නිරේතිරියම සටන් මාර්ගයන් තුලින් නන්න ඕන. ඒ සටන් මාර්ගයන් තුලින් බිහි කරන යම් ප්‍රතිඵලයක් වේද ඒ ප්‍රතිඵලය තවත් අනතුරු 10ක් ඇති කරන ප්‍රතිඵලයක්මයි වෙන්නේ. තවත් අනතුරු 10ක් ඇති කරන ප්‍රතිඵලයක් වෙන්නේ. ඒසා ඔබ බිහි කරන්නා වූ රාජ්‍යයක් අනාගතයේ බිහි කරන්නා වූ අලුත් පාලනයක් ශක්තිමත්භාවයට අවංකභාවයට පත් කරන්න නම් ඒ පාලනය ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තිමත්භාවයෙන් පත් කරන්නා වූ පාලනයක් වෙන්න ඕනේ. ධර්මානුකූල විග්‍රහයක ඉන් මෙහා නොනා අපි සිල්පද බිඳගෙන අකුසල් මූලයන් වඩගෙන මේ පවතිනා වූ තත්වයන්ට එරෙහිව අපි යනවනම් ඒ වාතුලින් අනාගතයේ යම් විසඳුමක් ලැබුණත් ඒ විසඳුම තවත් ප්‍රශ්න ගොඩාක් එතනින් මතුවෙන්න පුළුවන්. අතීතයේ වැඩ සිටියා වූ ස්වාමීන් වහන්සේලා, උපසම්පදා භික්ෂුන් වහන්සේලා, සාමණේර ස්වාමීන් වහන්සේලා සියලුම දෙනා විනයගරුකෝ විනයකාමීව උතුම් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන ජීවත් වුණා නම් නෝනා සමහර විට අද වෙනකොට සංඝ සමාජය උඟා දුර්වල වෙලා තියෙන්න පුළුවන්. ශාසනය නැති වෙලා තියෙන්න පුළුවන්. ඒතොර ශාසනයේ මේ පැති දෙකක් තියෙනවා. මොකද හැම කෙනෙක්ම උතුම් පැවිදිභාවයට පත් වෙන්නේ නිවන් අරමුණු කරගෙන නෙමෙයි. සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා ඒගොල්ලෝ ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකයට යන බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා ඊළඟ ජීවිතේ මනුස්ස ලෝකෙම නැවත මනුස්සෙක් වෙන බලාපොරොත්තුවයි තියෙන්නේ. ඒ වගේ සෑම ස්වාමින් වහන්සේ නමක්ම උතුම් නිවන අරමුණු කරගෙන උතුම් මේ ජීවිතේ අධිගම බලාපොරොත්තුව පැවිදීමට පත් වෙන්නේ නැහැ. ඒ ස්වාමින් වහන්සේලාගේ ඉන්ද්‍රිය ධර්මතාවය. ඒතොර සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලා පැවිදිභාවයට පත් වෙන්නේ මේ රට ජාති ආගම මේ සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කිරීම උදෙසා මං කැප වෙනවා කියන තැනින්ද. නමුත් අපිට ඒක එපා කියලා කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව ලෝකයේ කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට ගලාගෙන යනවා කියලා. අනාගතයේ තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙනවා කියලා. එහෙනම් නෝනා ලෝකයේ නැවතීමක් නිමාවක් නැහැ. එහෙනම් ලෝකයේ තව කල්ප ගානක් ඈතට ගලාගෙන යනවා. එනිසා සියලු දෙනා නිවන් දකින්නේ නැහැ.
එනිසා යම් සාමින් වහන්සේ කෙනෙක් තීරණය කළා නම් සිල්පත බිඳුනත් ප්‍රශ්නයක් නෑ. මම මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලා අනාගතයේ තවත් අධිගම ලාභීන් බිහිවීම උදෙසා මම ශක්තිමත්ව මගෙන් යුතුකමක් තියෙනවා නම් කරනවා කියලා ඒකට අපිට එපා කියන්න බෑ. මොකද අතීතේ නොනා මේ රට මේ සිංහලකම මේ බෞද්ධකම විනාශ කිරීම උදෙසා කටයුතු කළා වූ බලවේගයන්ට එරෙහිව සාමින් වහන්සේලා සිල්පද බිඳගෙන අතීතයේ ඉස්සරහට ආවේ නැත්නම් නොනා අද ඇත්තටම සම්මා සම්බුද්ධ ශාසනය නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මම භික්ෂුවක් හැටියට ධර්මයක දශමයක් හෝ දෙයක් මම ලබලා තියෙනවා නම් අවබෝධාත්මක තැනක් හෝ දෙයක් ඒ ලැබීමට නොනා වග කී යුත්තේ ජීවත් වෙන්න ඔබලා නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මම ධර්මයක දශමයක් හෝ දෙයක් ජීවිතයට එකතු කරගෙන තිනවන නම් ඊට වග කී යුත්තේ ජීවත් වෙන්න ඔබලා නෙමෙයි නෝනා. තේන්න. මේ රටේ නිදහස උදෙසා ස්වාධීනත්වයේ උදෙසා මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සාමින් වහන්සේලායි අතීත විරුවන්මයි. ඒගොල්ලෝ ආරක්ෂා කළා වූ දේශයේ මත ඉඳගෙන තමයි අපි මේ කාරණා ඉස්සරහට අරන් ආවේ. මොකද බුදුදහමට තනියම පවතින්න බෑ. බුදුදහම පවතින්න නම් මේ සිංහල රට ආරක්ෂා වෙන්න ඕනේ. සිංහල රට ආරක්ෂා නොවී මේ සිංහල රට කෑලි කැඩුනොත් බෙදුනොත් මේක විනාශ වෙලා ගියොත් නෝනා බුදුදහම ගැන කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අතීතයේ විරුවන් මේ සිංහල රට ආරක්ෂා කළා. ඒ නිසායි සම්මා සම්බුද්ධ ශාසනය ස්ථානගත වෙලා තාමත් පවතින්නේ නෝනා. එනිසා අපේ ජීවිතයේ යම් ගුණයක් ඔබලා දකිනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූභාවය තුළ උන්වහන්සේ දේශනා කරපු මාර්ගය තුළ ගමන් කරලා යම් ගුණයක් ඔබලා දකිනවා නම් ඒ ගුණය මුලින්ම අයිති වෙන්නේ අතීතයේ ජීවිත පූජා කරපු විරුවන්ටමයි නෝනා. ඒ නිසා අපි සෑම නිමේෂයකදීම අපි ධර්මයක් දේශනා කරද්දී ධර්මයක් කියවද්දී ඒ සෑම අතීතයේ විරුවෙකුටම අපිටුලින් රැස් වෙන්නා වූ පින කුසලයේ අයිති නෝනා. මොකද ඒගොල්ලෝ ගොඩ නැගුවා වූ ද්වේෂය මතයි අපි අපේ අරමුණු සාක්ෂාත් කරගත්තේ. ඒ නිසා යම් ස්වාමින් වහන්සේ නමක් හිතනවා නම් මගේ අතින් සිල්පදයක් දුර්වල වුණ දෙන්නේ ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේ ජීවිතේ නිවන් අරමුණු කරගෙන මේ ගමන යන්නේ නැහැ. එනිසා අනාගතයේ දහස් සංඛ්‍යාත පැවිදි උපසම්පදා ලාභීන්ට ගිහි පිංගතුල්ලාට මේ උතුම් ආර්ය ධර්මයේ ජීවිතයට එකතු කරගන්න, මේ උතුම් නිවන් මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න, මේ උතුම් සුගතිය ජීවිතයට එකතු කරගන්න, මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා මං කැප වෙනවා කියන තැනකට ආවොත් නෝනා ඒකට එපා කියන්න අපිට පුළුවන්කම නැහැ. මොකද මේ දෙපාර්ශ්වෙම ලෝකය. නිවන් අරමුණු කරගෙන යන කෙනාත් ලෝකේම ස්වභාවයක්, ලෞකික මාර්ගය තුල ගමන් කරන කෙනාත් ලෝකේම ස්වභාවයක්. ඒ නිසා අපිට මේ මෙතනින් ඒ ස්වාමින් වහන්සේලා වැරදි කියලා මට කියන්න බෑ. ඒක මං කොතනකින්දවත් කියන්නේ නැහැ.